අද දවසේදීත් අපි අර්ථ වැඩසටහන ඔබට සමීප කරන්නට සූදානමින් සිටිනවා. අද අපේ මාතෘකාව බවට පත්වන්නේ කුමක්ද? ආදරය, සෞන්දර්යය සහ ජීවිතය. ඇත්තම ආදරය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ හැඟීම. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ, රසී වූ කෙනෙකුට පූජා කරන්නට, ලෝභ සිතින් තොර පිදුමනාවේ පෙරලා ලබන්නට නොසිතා බිඳකි. ආදරය පිළිබඳව අධ්‍යක්ෂීම් ක්ෂේත්‍රය එකිනෙකාගෙන් වෙනස් සහ එය කාලානුරූපවත් වෙනස්. ආදරය තරම් ලොකු දෙයක් නෑ කියලා හිතනවා. අපි වෙනුවෙන් අරගල කරනවා, රණ්ඩු වෙනවා, අයිති කරගන්න හදනවා. අපේ පවුල්වල අම්මා තාත්තා, සහෝදර සහෝදරිය, මේ අයගෙන් අපිට ලැබෙන ආදරය, ඒ ගැන ඇත්තටම අපිට තැකීමක්වත් නෑ. බොහෝ අවස්ථාවල අර තමන් අත්පත් කරගන්නා ව්‍යුත්පත්ති ඥානය මත ආදරය පිළිබඳව තියෙන අපේ සංජානනය, අපේ පර්යාලෝකය, දෘෂ්ටිය වෙනස් වෙනවා. අයිබෝවන්, අර්ථ වැඩසටහනට අපි ඉතාම ආදරෙන් ඔබව පිළිගනු ලබනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු එකම රූපවාහිනී නාලිකාව, ව්‍යාපාර රූපවාහිනී නාලිකාව හරහා අපි අර්ථ වැඩසටහන් ගණනාවක් ඔබත් එක්ක සාකච්ඡා කළා. ඔබ හමුවට රැගෙන ආවා. ඒකද අපි විවිධ මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කළා. සිනමාව, කලාව, සංස්කෘතිය, ඒ වගේම ගත්තම ලෝකයේ සිදුවන අලුත් දේශපාලනික වාතාවරණයන් පිළිබඳව, මේ වගේ අංශ ගණනාවක් පිළිබඳව අපි අර්ථ වැඩසටහන වෙන් කළා. ඒ විෂයන්වල ප්‍රාමාණික විද්වතුන් සමඟ සාකච්ඡා කරන්නට අද දවසේදීත් ඒ වගේ අර්ථ වැඩසටහනක සම්මුඛ වීමක් තමයි මේ ආකාරයට සිද්ධ වෙන්නේ. අද අපේ මාතෘකාව අප කලින් කතා කරපු මාතෘකාවට වඩා වෙනස් විදිහේ මාතෘකාවක්. සාමාන්‍යයෙන් අපි කිව්ව ගමන්ම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වන මාතෘකාවක්. ඉතින් මේ මාතෘකාවත් එක්ක අපි අද දවසේදී අර්ථ වැඩසටහන ඔබට සමීප කරන්නට සූදානමින් සිටිනවා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා අර්ථ වැඩසටහන සහිත අපේ ව්‍යාපාර රූපවාහිනී නාලිකාව POTV නාලිකා අංක 123 සහ අපේ YouTube අවකාශය ඔස්සේ අපේ රූපවාහිනී නාලිකාව නරඹන්න පිළිවන්කම තිබෙනවා. ඉතින් ඔබේ හිතවතුන්ටත් මේ නාලිකාව පිළිබඳ තොරතුරු කියන්න, සමීප කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. අලුත් දැනුමක් සමාජගත කරන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ රූපවාහිනී නාලිකාව ඔබටත් ඔබේ හිතවතුන්ටත් ඉතාම වැදගත් කරුණු ප්‍රසක් පිළිබඳ අපි කරපු අර්ථ වැඩසටහන් නැරඹීමේ හැකියාවකුත් තිබෙනවා. හොඳයි, අද අපේ මාතෘකාව බවට පත්වන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් මාධ්‍යවලදී වැඩිපුර කතාවක් බහක් ලක් නොකරන, ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් ශාස්ත්‍රීය වශයෙන් සහ අතරම ගැඹුරින් කතා කරන්න තමයි අද දවසේ අපි අර්ථ වැඩසටහන වෙන් කළේ. අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ආදරය, සෞන්දර්යය සහ ජීවිතය. ආදරය කියන්නේ මොකක්ද? සෞන්දර්යය සහ ආදරය ජීවිතේ බද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන කාරණාව පිළිබඳ පුළුල්ව අපි අද දවසේදී අර්ථ වැඩසටහනින් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා අපි ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතාට. අපි ඉතාමත්ම ගෞරවයෙන් මහාචාර්යතුමනි ඔබතුමන් ආයිබෝන් කියලා ව්‍යාපාර රූපවාහිනී නාලිකාවෙන් පිළිගන්නවා. මහාචාර්යතුමනි, අපි අද කතා කරන මාතෘකාව අර වෙනදා මාතෘකාවලට වඩා ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. සාමාන්‍යයෙන් ආදරය කියන එක අපි දකිනවා, ගොඩක් තැන්වල සාකච්ඡා කරනවා. නමුත් අර ශාස්ත්‍රීය පසුබිමක් මේකේ තියෙනවා කියලා ඉච්චර ලොකුවට අපි හිතන්නෙත් නෑ. නමුත් අපි අද අර්ථ වැඩසටහන ඒ සඳහා වෙන් කළා. මම ඔබතුමාගේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා දැනගන්න කැමති මෙහෙම. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? මම කැමති ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේක ගැන යම් විග්‍රහයක් කරනවා නම්. ඕ, දැන් ආදරය කියන දේ පිළිබඳ විග්‍රහය හරිම පෞද්ගලිකයි. පෞද්ගලිකයි කියලා කියන්නේ දැන් මම ඔබට ඒ සඳහා දෙන පිළිතුර තවත් කෙනෙක් ඒ සඳහා දෙන පිළිතුරට වඩා වෙනස්. හේතුව තමයි ආදරය පිළිබඳව අපේ අධ්‍යක්ෂීම් ක්ෂේත්‍රය එකිනෙකාගෙන් වෙනස් සහ එය කාලානුරූපවත් වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට දැන් ඔබ ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවනම් මට මගේ ඉතාම භද්‍ර යෞවනයේ දවුරු 18 20 වගේ මම අද දෙන උත්තරේ නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස්. තවත් අවුරුදු 10ක් ගත වෙලා දෙන උත්තරේ ඊට වැඩිය වෙනස්. තවත් අවුරුදු 10ක් ගත වෙලා දෙන උත්තරේ ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. හේතුව තමයි අපේ අත්දැකීම් ක්ෂේත්‍රය සහ එහි තියෙන ඒ මේ ප්‍රමාණය හුඟක් වෙනස් වෙනවා.
ඒවගේම තමයි ඒ පිළිබඳවතින් අපේ ආකල්පය ඊළඟ අපි ඒ ගැන හිතන හැටි ඒ අනුව තමයි ඒ ආදරය පිළිබඳව තියෙන අදහස සංකල්පය පරිණාමය වෙන්නේ. දැන් අපි සාහිත්‍ය කලා විචාරයේදී එක වචනයක් පාවිච්චි කරනවා ව්‍යුත්පත්තිය කියලා. ව්‍යුත්පත්තිය කියලා කියන්නේ අපි ලබා ගන්නා අත්දැකීම් සම්භාරය සහ ඒන් ලබා ගන්නා උගැන්ම ඉගෙනීම. දැන් අපි අත්දැකීම් ලැබෙන ආකාර ගණනාවක් තියෙනවනේ. අපිට ඇසීමෙන් කියවීමෙන් දැකීමෙන් භෞතිකවම තමන්ම සම්බන්ධ වීමෙන් අපිට නොයෙක් අත්දැකීම් ලැබෙනවා ජීවිතේ. හැමදාමත් අපි අත්දැකීම් ලබනවා. ඒ වගේම තමයි අපි ශාස්ත්‍රාලීය වශයෙන් ගුරුවරුන් සේවනය කිරීමෙන් පතපොත හැදෑරීමෙන් දේශාටනයේ යෙදීමෙන් නොයෙක් අත්දැකීම් උකහා ගන්නවා. එතකොට මේ සියලු ආකාරයේ අත්දැකීම් එකතු කරගැනීමෙන්ම අපි ජීවිතය පිළිබඳව ලබන පරිචය අපේ අපි කියවීම කියලා කියන්නේ රීඩින් අපි ඒ දෙස බලන ආකාරය සංජානනය කරන ආකාරය වෙනස් වෙනවා. එතකොට අපේ ව්‍යුත්පත්තියේ ප්‍රමාණය මත තමයි අපි යමක් දිහා බලන්නේ. එතකොට ආදරය කියන දේ වුණත් ඒ දෙස බලන්නේ අර ව්‍යුත්පත්තිය පාදක කරන එක අපි අපි ලබා ගන්නා වූ අත්දැකීම් සම්භාරය මත. එතකොට ඒක කොච්චර දුරකට මනුෂ්‍ය ජීවිතය සමග සම්බන්ධයිද, මනුෂ්‍ය ජීවිතේ කොතෙක් දුරට අදාළද, අවශ්‍යද, ඒ වගේම ආදරය සහ රාගය අතර තියෙන සම්බන්ධය කොමක්ද, ආදරය සහ මනුෂ්‍යත්වය අතර තියෙන සම්බන්ධය මොකද්ද, මේ වගේ දේවල් පිළිබඳව අපි වෙන වෙනම හිතන්න පටන් ගන්නවා. ඒ නිසා තරුණ කාලේදී කියන්නේ අපි හිතමු යෞවන වියේදී අපි ආදරය ගැන හිතන විදිය වෙනස් වෙනවා. දැන් මම මගේ අත්දැකීම් ක්ෂේත්‍රයම ආපහු ප්‍රත්‍යවලෝකනය කළ ආපහු ඇරලා බැලුවොත් ඒ කාලේ දැන් මගේ යෞවනයේදී ප්‍රේමයෙන් පරාජය වීම කියන එක නැත්තම් ආදරයෙන් කිසියම් විදිහක වියෝගදායක පරාජය වීමක් අපි අත්විඳිනකොට අපි ඒ ඔස්සේ ආදරය ගැන හිතනවා. අපි ඒ කාලේ හිතුවේ අර කලාවට සාහිත්‍යයට අනුව අපි ඒ කාලේ කියවපු නවකතා, ඒ කාලේ කියවපු කවි, අහපු සින්දු මේවත් එක්ක අපේ ඒ ඒ ඒ අදහස් උදහස් එහෙම සංකල්ප අපේ ගොඩ නැගුණා. දැන් එතකොට අපි හිතනවා ආදරය තමයි ජීවිතය කියලා. තරුණ කාලේ දැත් මෙහෙම හිතෙනවා. ආදරය තමයි ජීවිතය. එතකොට මොකද ආදරය තරම් ලොකු දෙයක් නෑ කියලා හිතනවා. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා, රණ්ඩු වෙනවා, අයිති කරගන්න හදනවා, තව තව අයත් එක්කලා අපි නොයෙක් පටලැවිලි ඇති කරගන්නවා. ඒ වගේ විශාල මේක මේක වෙනුවෙන් අපි යම් වෙහෙසක් දරනවා ආදරය ලබා ගන්න, රැකගන්න, ඒ පවත්වාගෙන යන්න. ඒ අපි ආදරය ජීවිතයට අවශ්‍යමයි කියලා හිතන නිසා. හැබැයි කාලයක් ගත වෙනකොට ජීවිතතාව බොහෝ දේවල් අපිට සමීප වෙනකොට සමහර අවස්ථාවක් එන්න පුළුවන් ආදරය හැර අන් සියල්ල තමයි ජීවිතය කියලා එමත් හිතන අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා ඒ ඒක එකිනෙකාගේ අත්දැකීම් ක්ෂේත්‍රය සහ අර තමන් අත්පත් කරගන්නා ව්‍යුත්පත්ති ඥානය මත ආදරය පිළිබඳව තියෙන අපේ සංජානනය, අපේ පර්යාලෝකය, දෘෂ්ටිය වෙනස් වෙනවා. මහත්තයතුමනි, දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් ගැහුවොත් දැන් අපි අහලා තියෙනවා අපේ තාත්තා පිළිබඳව නැත්නම් අපේ අපච්චි පිළිබඳව කතා කරොත් අපිට කාලයකදී අපේ අපච්චි වීරයෙක් වෙනවා. තව කාලයකදී අපි අහලා තියෙනවා අපේ අපච්චි මම තරම් දේවල් දන්නේ නැහැ, අපච්චිටදී මම දේවල් දන්නවා කියලා. හැබැයි ජීවිතේ තව සමයකදී තේරෙනවා අපච්චි තමයි මේ දේවල් නිර්මාණය කරේ කියලා. දැන් ඔබතුමා කිව්ව ආදරය යම් යම් කාල සීමාවලදී දැනෙන විදිහ වෙනස් කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කොයි කාලෙද මේක හරියටම දැනෙන්නේ, හරියටම තේරුම් ගන්න ආදරය කියන එක කොයි කාලෙද? එහෙම කියන්න බෑනේ. දැන් ඒ කියන්නේ දැන් අපිට ආදරය කියන්නේ හැඟීමක්. හරිද? මූලික වශයෙන් හැඟීමක්. එතකොට ඒ
එක යම් කෙසේ විදිහකට අපි ජීවිතයට අවශ්‍යයි කියලා හිතන නිසා අපි ඒ වෙනුවෙන් ඒක අපි අපිට ඕන කියලා අපි හිතනවා. හරිද? හැබැයි මෙහෙම හිතුවොත් කිසිම ආදරයක් ලබන්නේ නැති කිසිම කෙනෙකුගේ අවධානයට ලක් වෙන්නේ නැති මොනම විදිහක හෝ දයා කරුණා ගුණයක් හෝ එහි සේවාවක්වත් ලබන්නේ නැති මිනිසෙක් මේ ලෝකේ ඉන්න බැරිද? බැහැදරි. එතකොට යාට ඒ හුදකලා වීම, ඒ තනිවීම, ඒ නොසලකා හැරීම, ඒ අනාදරය, ඒ කරකශ භාවය තුළ මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? දැන් ඇත්තටම සම්පත් ආදරය මැද ජීවත් වීම ලෙහෙසි. කරුණාව මැද ජීවත් වීම ලෙහෙසි. පිළිගැනීම මැද ජීවත් වීම ලෙහෙසි. ගෞරවය මැද ජීවත් වීම ලෙහෙසි. ප්‍රශංසාව මැද ජීවත් වීම ලෙහෙසි. ඔය සියල්ලෙහිම ප්‍රතිපක්ෂය වලු ආදරය වෙනුවට අනාදරය, කරුණාව වෙනුවට අකරුණාව, හරි, දයාව වෙනුවට නිර්දයනීයත්වය, ගෞරවය වෙනුවට ප්‍රතික්ෂේප වීම, පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප වීම, එවැනි තත්ත්වයක් තුළ ජීවත් වෙන්නේ කොහොමද? අපි ඇත්තටම ඒක තමයි අපි හිතන්නේ. අපි කොහොමද වඩාත්ම ලෙහෙසි දේ තමයි ආදරය, දයාව, කරුණාව, පිළිගැනීම, ප්‍රශංසාව, මේ සියල්ල ගෞරවය මැද ජීවත් වීම. ඒවා නොලැබෙනකොටත් අපි ජීවත් වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි ඇත්තටම හිතන්නේ නැහැ මේ අපේ පවුල්වල අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ මේ අයගෙන් අපිට ලැබෙන ආදරය අපි ඒ ගැන ඇත්තටම අපිට තැකීමක්වත් නැහැ බොහෝ අවස්ථාවල ජීවිතේ. ඒ කියන්නේ මොකද අපිට ඒක තියෙනවා. බොහෝ දෙනෙකුට එහෙම අහිමි වෙන අය ඉන්න පුළුවන්. කුඩා දරුවෙක් කුඩා කාලෙදිම අම්මා නැති වුණොත්, තාත්තා නැති වුණොත්, එහෙම නැත්නම් වෙනත් ඥාතියෙකුගේ ගෙදරක හැදෙන්න වුණොත් ආර්ථික හේන නිසා හරි මොනවා හරි පවුලේ ප්‍රශ්න නිසා අම්මා තාත්තා විරසක වුණොත් වෙන්න වුණොත් ඒ වගේ ප්‍රශ්න තියෙන පුළුවන්. නමුත් සමස්තයක් හැරෙට ගත්තාම අපි අපේ පවුල අම්මා තාත්තා සහෝදර සහෝදරයන් ඒ අයගෙන් අපිට ලැබෙන ආදරය පිළිබඳව අපිට එහෙම ලොකු හැඟීමක් තියෙනවා. නමුත් ඒක අපි හිතන්නේ. හැබැයි අපිට යම් කිසි විදිහකට අපි මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියන එක ඒ තමන් ආදරය කරන කෙනා පෙම්වතිය ප්‍රේමවන්තයෙකුට නම් පෙම්වතිය මේ පොඩි වචනයක් කිව්වත් හිත රිදෙනවා. තව කෙනෙක් දිහා බැලුවත් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. තව කෙනෙක් එක ගියොත් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ තෘෂ්ණාව මූලික කරගත්ත යම්කිසි ආවේග සමුදායක් අපේ හිත තුළ ඇති වෙනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? අපි ඒක වස්තුවක් හැටියට සලකන නිසා. තෘෂ්ණාව, ආශාව, ඇලීම සහ බැඳීම ඒ ඔස්සේ තමයි අපි හිතන්නේ. මොකද අපිට ඒක දිනා ගන්න ඕනේ. ඒක වස්තුවක්. අපිට අයිති කරගන්න කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. ඒතර ඒකට ඒක තුළ නිසක වශයෙන්ම ලිංගික මෙහෙයුමක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියන්නේ එකිනෙකා කෙරෙහි තියෙන ආකර්ෂණය. සමහර විට අප ආදරය කර නැත්නම් අපි දිනාගන්න අප ආස කරන වස්තුව, එහෙම නැත්නම් අපි පෙම්වතියක් කියලා කියමු. මේ පෙම්වතියට අප තුළ තියෙන සුවිශාල බැඳීම, ඇලීම, ඒ තෘෂ්ණාව, ආශාව අනිකා තුළ නැති වෙන්න පුළුවන්. හරිද? දැන් සමානව ආදරය කරන්න ඕනේ කියලා එකක් නැහැ නේ. ඕනෙත් නැහැ, වෙන්නෙත් නැහැ. පැහැදිලි. හරි. දැන් මම කැමති කෙනෙකුට මට දිනාගත යුතුයි කියලා හිතෙනවා නම්, මම එයාට ආසයි නම්, මම එයා කෙරෙහි රාගයෙන් බැඳෙනවා නම්, හරි, එතකොට ඒක මට වස්තුවක්. අත්පත් කරගත යුතු, සතු කරගත යුතු දෙයක්. ඒ අත්හරින්න මම කැමති නෑ. එයා වෙන කෙනෙක් එක්ක යනවට මම කැමති නෑ. ඒක මනුෂ්‍ය ස්වභාවය. එතකොට
හැබැයි මගේ මා තුළ තියෙන ඒ ආවේග එහෙමනතන් ඒ බැඳීම ඇලීම තෘෂ්ණාව ආශාව පෙළඹුම ඒ ප්‍රලෝභී මානසිකත්වය ඇය තුළත් එසේම තිබිය යුතුයි කියලා අපිට අපේක්ෂා කරන්න බෑ. තියෙන්න්නත් පුළුවන් සහල මටත් වඩා වැඩිවෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එනිසා මේ මනුෂ්‍යයාගේ චිත්තාභ්‍යන්තරය ක්‍රියා කරන විදිහ අපිට කියන්න බෑ. ඒකට පූර්ව විනිශ්චයක් අපිට ලබා දෙන්න බෑ. මෙහෙමයි ඇයි මම ආදරේ නම් ඇයි ඔයා මට ආදරේ කරන්නේ නැත්තේ කියලා. එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පුළුවන්. අපිට මා තුළ තිබෙන ඒ රාගය ඒ තෘෂ්ණාව ඒ ප්‍රලෝභී මානසිකත්වය දිනා ගැනීමට තියෙන ආශාව ඇය සමග යහන්ගත වීමට තිබෙන ඒ ඒ රුචිය ඇයට නොතිබෙන්න පුළුවන්. ඇයට ඒ සියලු හැඟීම් වෙනත් කෙනෙකු විශේෂී ඇති වෙන්න පුළුවන්. පැහැදිලි. හරි. ඉතින් ඒ නිසා මේ ගලපා ගැනීම හරි අමාරු. වාජරතුමනි දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් ඔබතුමා කිව්වා ආදරය ලබන්නත් පුළුවන් ඒකේ ජීවත් වෙන ලේසි හැබැයි ඒක අනාදරයක් වුණාමත් අපි ජීවත් වෙනවා. කරුණාව ලබනවා කරුණාව නොලැබිලා ජීවත් වෙනවා. හැබැයි දැන් මහාචාර්යතුමනි අපි මේ සමාජයේ දකින ඛේදවාචක දිහා බැලුවාම ඔබතුමා ඔය කියන ආදරය කියන එකේදී මිනිස්සු බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි අනාදරයේ වෙච්ච ගමන්ම අපි දකින්නේ එක්කෝ පිහියෙන් අයින්වා බෙල්ල කපනවා එහෙමත් නැත්නම් තව වෙන වෙන දේවල් කරනවා. එතකොට දැන් තියෙන ගැටලුව තමයි කෙනෙක් ආදරයේදී සතුටින් ජීවත් වෙලා අනාදරයේදී මේ දේවල් වෙන්නේ ඇයි මේක මිනිසර දරා ගන්න බැරි? ඒතර මොකද්ද මෙතන සිද්ධ වෙන මේ ගැටලුව? මොකද හේතුව තමයි ආදරය ස්ත්‍රී පුරුෂ බන්ධනයක් හැටියටම අපි හිතුවොත් ඒ කියන්නේ අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට දැන් අපි මානව සම්බන්ධතාවේ විවිධයිනේ සම්පත්. දැන් ඔබ මගේ ඊටාම කිට්ටු මිත්‍රයා නම් අපි අතර තියෙන මිත්‍ර සම්බන්ධයක්. හරිද? මම උගන්වන ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට මා සමග තියෙන්නේ ගුරුගුල සම්බන්ධය. එතකොට ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තුළ යම්කිසි භක්තියක් ගෞරවයක් මා කෙරෙහි තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපි හිතන ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ වෙන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නමුත් වෙන්නේ නැහැ සමහර විට. ඉතින් ඒ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියන එක හරි වෙනස් දෙයක් අනිත් මානව සම්බන්ධතාවලින්. හේතුව තමයි දැන් අපි දයාව කරුණාව ලිංගතුකම සෙනෙහස බැඳීම ඔය සියල්ල සෑම මානව සම්බන්ධතාවකම තියෙනවා. ඉතාම කිට්ටු මිත්‍රයන් අතර බරපතල මානව සම්බන්ධතා තියෙනවා. අදටත් මම ආපස්සට හැරිලා බැලුවොත් මගේ හොඳම යාළුවෝ ඉන්නේ මගේ පාසල් කාලේ හිටපු කීප දෙනෙක්. ඒගොල්ලෝ තමයි කිසිම බයක් සැකක් නැතුව මට මගේ දේවල් සේරම කියන්න පුළුවන්. හරිද? ඒගොල්ලෝ කවදාවත් මට හානියක් කරන්න නැති බව මට ඉතාම පැහැදිලිව මට අත්දැකීමෙන්ම මට කියන්න පුළුවන්. හරිද? ඒක ඉතාම උත්තරීතර මිත්‍ර සම්බන්ධතා හැටියට අපිට ජීවිත කාලය තුළ මැරෙන කල්ම තියෙන්න පුළුවන්. ඒවත් බින වෙරෙන්න පුළුවන්. නමුත් එහෙම හැබැයි මේ ස්ත්‍රී පුරුෂ බන්ධනය කියන එක එහෙම දෙයක් නෙවෙයි. ඒක හැමතිස්සෙම අර යම් කිසි විදිහකට දිනා ගැනීම ලබා ගැනීම සතු කර ගැනීම කියන ඒ දේවල් එක්ක තියෙන්නේ. ඒක නිසක වශයෙන්ම කාය සංසර්ගය පදනම් කරගත්ත දෙයක්. ඒක බිඳවැටීම දරාගන්නේ කොහොමද? ඒක තමයි මම කියන්නේ. දැන් එතකොට අපිට ඒ අර තමන් වස්තුවක් හැටියට තමන් සතු වස්තුවක් හැටියට කල්පනා කරන විට ඒ අහිමි වීම අමාරුයි. දැන් අපි අපිට යම්කිසි දීපලක් අහිමි වෙනවායි කියන්නේ. ඇයි අපි ඒකට ලොබ බඳින්නේ? අපි ඒක අපිට අයිති නිසා. අපිට වස්තුවක් හැටියට ඒක පේන නිසා. ඒක අපේ කියලා අපි හිතන නිසා. දැඩි මමත්වයකින් අපි ඒ කෙරෙහි ඇලී සිටින නිසා. හැබැයි ඒක තමයි දුක. ශෝකය. ප්‍රේමතෝ ජායති සෝකෝ. රතියා ජායති සෝකෝ. තණ්හා ජායති සෝකෝ. ඒ තෘෂ්ණාව නිසා තමයි
ශෝකය ඇතිවෙන්නේ. එතකොට ඒ තෘෂ්ණාව ආශාව ඇලීම එක තමයි ස්ත්‍රීපුරුෂ ප්‍රේමය පවතින සහ එහෙම නොවනොත් මේ ලෝකෙ පවතින්නේ නැහැ. අපි අන්නේ ඔන්නේ ආකර්ෂණය සඳහා තමයි මේ සියලු දේවල් කරන්නේ. කලාකරුවන් ඇයි කලා නිර්මාණ බිහි කරන්නේ? කවි ලියන්නේ ඇයි? සිංදු ලියන්නේ ඇයි? චිත්‍රපටි හදන්නේ ඇයි? නාට්‍ය හදන්නේ ඇයි? එයාට තමන්ගේ මේ අභ්‍යන්තරය ප්‍රකාශයට පත් කරගන්න ඕනේ. අත්දැකීම් තමන්ගේ ජීවිතානුභූතීන් ප්‍රකාශයට පත් කරගන්න ඕනේ. අන්නයන්ට කියන්න ඕනේකට. ඒ කීමට පෙළඹෙන්නේ නිසක වශයෙන්ම මේ කලාකරුවන් සරාගී නිසා. කවින් සරාගී. දැන් කවියා සරාගික විය යුතුයි, සාහිත්‍යකරුවා සරාගික විය යුතුයි. මොකද ඔහු වීතරාගී වුවොත්, ඒ කියන්නේ රාගෙන් මිදුනොත් ඔහු අතින් කලාකෘති බිහි වෙන්නේ නැහැ. හේතුව මානව සම්බන්ධතා නෙවෙයි විෂයක්ෂේත්‍රය. මානව සම්බන්ධතා ඔස්සේ මානව ජීවිතය විවරණය කිරීම තමයි කලාකරුවා කරන්නේ. එතකොට ඊර්ෂ්‍යාව, වෛරය, ද්වේෂය, ප්‍රේමය, විප්‍රයෝගය මේ ආදී සකලවිධ මානව ජීවිතයට අදාළ සියලු දේවල් එක්ක තමයි කලාකරුවා තමන්ගේ නිර්මාණ කෘති ඉදිරිපත් කරන්නේ. හැබැයි අපි කියනවා කලාකරුවා අභිනව ජීවන දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා, මේ කලාකෘතිය හරිම විශිෂ්ට ගණි නිර්මාණයක්, මේකේ මානව ජීවිතයේ බොහොම සදය සානුකම්පික ලෙස විවරණ වෙනවා. දැන් අපි සිංහ බාහු නාට්‍ය, මනමි නාට්‍ය වගේ ඒ වගේ විශිෂ්ට ගණි කලාකෘති වලින් මෙහෙම ජීවිත විවරණයක් සිද්ධ වෙනවා. මේ නව කතාවෙන් මෙච්චර මානව ජීවිතය විවරණය කරනවා. මේ ආදී අපි කියන්නේ අර කලාකරුවා තමන්ගේ නිර්මාණය, තමන්ගේ ප්‍රකාශනය තුළ කරන ඒ අපූර්ව විග්‍රහය, නැත්නම් ඒ විවරණය සහ ඒ තුළ තියෙන අභිනව ජීවන දෘෂ්ටිය නිසා. හරිද? එතකොට ඒක ශ්‍රේෂ්ඨ කලාකෘතියක් හැටියට අපි පිළිගන්නවා. හැබැයි මේ ශ්‍රේෂ්ඨ කලාකෘති නිර්මාණය කරන්න කලාකරුවන් තුළ තියෙන අර උත්තේජනය තමයි මේ මානව ජීවිතයට තියෙන අපේ ලොබ බැඳීම, ඒ ආශාව, ඒ ඇලීම, ඒක තමයි අපේ මෙහෙයුම් කාරකය. මචරතුමනි, දැන් ජීවිත ඔබතුමා ඉතාම හොඳින් පැහැදිලි කරා මේ ආදරය සහ රාගය අතර තියෙන සම්බන්ධය සහ ආදරය කියන එක කොහොමද වැදගත් වෙන්නේ පවතින්නේ කියලා වෙලා. දැන් මම මෙහෙම හෙව්වොත් එහෙම කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔය කියන ආදරය කියන කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඔව්, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියන එක ඇත්තටම ඒ පුද්ගලයාට හරියම පෞද්ගලික දෙයක්. හරිද? සමහර විට අතිශය රහසිගත ලෝකයක් ඒ අභ්‍යන්තරය තුළ තියෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු කිසියම් විදිහකට කිසියම් ආදර සම්බන්ධයක් අපිට විවිධ හේතු මත, සංස්කෘතික හේතු මත, අපේ තියෙන සමාජීය වශයෙන් තියෙන යම් හේතු මත අපිට හෙළිදරව් කරන්න බෑ කියලා එහෙම සම්බන්ධතාව තියෙනවනේ. එතකොට ඒකට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා මේක අසම්මත ප්‍රේමය, මේක අනියම් ප්‍රේමයක්, අනවසර ප්‍රේමයක්, තහනම් ප්‍රේමයක් ආදි වශයෙන්. හැබැයි ඒ අනියම් හෝ තහනම් හෝ අසම්මත හෝ කවර නමකින් හැඳින්නවත් ඒක තුළ අර පුද්ගලයෙක් හොයන හෝ අපේක්ෂා කරන සතුට තියෙන්න පුළුවන්. පැහැදිලි. හරිද? එතකොට හැබැයි ඒවයෙත් පැවැත්ම අවිනිශ්චිතයි. මේ අවුරුද්දක් තියෙන පුළුවන්, මාස හයක් තියෙන පුළුවන්, මාස දෙකක් තියෙන පුළුවන්, දවසක් තියෙන පුළුවන්, අපි දන්නේ නැහැ. ක්ෂණ භංගුරයි, ලහු පරිවර්තනයයි, ඒ කියන්නේ ඉතා ඉක්මනින් ඒවා වෙනස් වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය පිළිබඳ ඒ නියාම ධර්මයට ඒවා ගොදුරු වෙනවා. හැබැයි එවැනි සම්බන්ධතා ලෝකය තුළ තියෙනවා. දැන් විවාහ සංස්ථාව තුළත් ඒවා තියෙනවා. ඇයි විවාහ බිඳ වැටෙන්නේ? ඇයි ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන්නේ? බිඳ වැටෙන්නේ නිකන් නෙමෙයි. බිඳ වැටීමට තුඩු දෙන යම් හේතු තියෙනවා. දැන් කිසියම් ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටෙනව නම්
ඒ බිඳ වැටෙන්නේ දෙදෙන අතර යම්කිසි නොසන්සුන්තාවක් නොගැලපීමක් ගැටුමක් නිර්මාණය වුණුත්. එත තවදුරටත් අනිකා එක්ක වාසය කළ නොහැකිය. ඒ බැඳීම පවත්වාගත් ගැන්න ගත නොහැකිය. කියන තැනට තල්ලුනුත් තමයි එක බිඳ වැටෙන්නේ. විවාහයක් වුණත් ඒ බිඳ වැටීම සිද්ධ වෙන්නේ එහෙමයි. හැබැයි අපි සමාජයක් තුළ මනුෂ්‍යන් හැටියට යම්කිසි රාමුවක අපි සංස්කෘතික හේතු මත සමාජී හේතු මත අපි ඒ සීමා එක්කයි ජීවත් වෙන්නේ. එහෙම ජීවත් නොවුනොත් මේ ජීවන යාත්‍රාව ගල් පරවල හැපිලා බිඳ වැටලා සුණු විසුණු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අර මිනිසුන් හැටියට අපි නොඑක් වචනවලින් හඳුන්වනවනේ සදාචාරය සංස්කෘතිය ඒ වගේ දේවල් එක්කලා අපි ගැට ගැහිලා ඉන්නේ. එතකොට අපි ඒ වගේන හිතනවා මෙහෙම කරන්න හොඳ නෑ කියලා. ඒ වගේම තමයි අභ්‍යන්තරය තුළත් අප තුළමත් තියෙනවා. මම දැන් අපි හිතමු උදාහරණයක් හැටියට දැන් ඔබේ විවාහක නම් බිරිඳට ඔබ දක්වන සෙනෙහස හෝ ඒ ආදරය වෙනත් සම්බන්ධතාවක පැටලුණොත් එතකොට ඔබටම හිතෙන්න පුළුවන් මං කරන වැඩේ හොඳ නෑ, මම මේ වේදනාවට දෙන්න හොඳ නෑ. එහෙම නැත්නම් තවත් පෙම්වතියක් අපි හිතමු දැන් කෙනෙක් හිතන්න පුළුවන් මගේ ස්වාම පුරුෂයාට නැත්නම් බිරිඳක් හිතන්න පුළුවන් මගේ ස්වාම පුරුෂයාට මම මේ කරන වැඩේ වැරදි කියලා. ඒ අවබෝධය ඇයටම දැනෙන්න පුළුවන් ඔහුටම දැනෙන්න පුළුවන් එහෙමත් අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අපි කල්පනා කරන්නේ ඒ අපි හොඳ නරක පිළිබඳ අපේ ප්‍රවිචාරණය අපේ විනිශ්චය මත තමයි අපි ඒ තීන්දුව ගන්න. අමාරුයි. හැබැයි මම ඒක කරන්නේ. මම ඇය සමග ජීවත් වෙනවා. ඇය මට මෙච්චර දේවල් කරලා තියෙනවා. මේ වගේ පරිත්‍යාගයක් කරලා තියෙනවා. ඒ වගේ අපි නොඑක් දේවල් එක්කලා හිතලා ඒ තීරණ මත පිහිටා කටයුතු කරනවා. එහෙම කටයුතු කරන්න බැරි වෙන අවස්ථාවල බිඳ වැටෙනවා. මටතුම දැන්න මේ කතාම එක දිගුවක් තමයි දැන්න අපි ගොඩක් වෙලාවට අපි දකිනවා සාහිත්‍යයේදී ගීතවල දිහම කියන්නේ මේ ප්‍රේමය කියන්නේ අයිති කර ගැනීමක් මත් නෙවෙයි, ප්‍රේමය කියන එක ලබා ගැනීමක් මත් නෙවෙයි කියන එක සම්බන්ධයෙන් මෙන්න මේ කාරණා පිළිබඳ ඔබතුමාගේ කියවීම මොකක්ද? ඔව්, ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ, රිසී වූ කෙනෙකුට පූජා කරන්නට, ලෝභ සිතින්තොර පිදුව මනාවේ, පෙරල ලබන්ට නොසිතා බිඳකුත්. ඒ කියන්නේ ඔය මං ඔය කිව්වේ සරච්චන්ද්‍ර ඉදිරිවීර සරච්චන්ද්‍රෙක් විලාසිනීක ප්‍රේමය කියන චම්පුකාවේන කවිය. ප්‍රේමය කියන්නේ අසනීය කුසුමක් වේ මේ සරච්චන්ද්‍ර කියන්නේ. එතකොට අසනීය කුසුමක් කියන්නේ ආර්චනීය වූ කුසුමක් වේ, පූජාවට සුදුසු කුසුමක්. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ, ඍෂි වූ කෙනෙකුට පූජා කරන්නට, තමන් කැමති කෙනෙකුට පූජා කරන්න, තමන්ගේ හිත කිව්වොත් තමයි ඒක පූජා කරන්න පුළුවන් වෙන්නේ. ලෝභ සිතින් තොර පිදුව මනාවේ, මේක කිසිදු ලෝභයකින් තොරව පූජා කරන්න, පෙරලා ලබන්ට නොසිතා බිඳකුත්. ආපහු ඒ ප්‍රේමය පූජා කරාට ආපහු අපේක්ෂා කරන්න එපා කිසි දෙයක්. පෙරලා ලබන්ට නොසිතා බිඳකුත්. හැබැයි අපි එහෙම කරනවද? අපිට එහෙම කරන්න පුළුවන්ද? අපි ආදරය කරනවා නම් අපි ආදරය කරන කෙනාගෙන් පෙරලා අපි ආදරය අපේක්ෂා කරන්න. ආදරය කියන්නේ අපේක්ෂාව තමයි. ඒක තමයි බොහෝ දෙනා ආදරේ දෙස බලන විදිහ. මොකද තමන්ට ප්‍රතිලාභයක්, තමන්ටත් ඒ දයාව කරුණාව එහෙම නැත්නම් යම් කිසි විදිහක කාය සංසර්ගයේ මූලික කරගත්ත ඒ ආශාවල් ඉෂ්ට කර ගැනීමට තියෙන අවකාශය ඒවා බලාපොරොත්තු වෙනවා. දැන් තමන් ආදරය කරන පෙම්වතියගේ ඒ කාය සංසර්ගයේ මූලික කරගත්තේ ඒ රාග චේතනා බුදුන් පත් කර ගැනීමට තියෙන ආසාව ඒක ඉෂ්ට කරගන්න පෙම්වතෙක් උත්සාහ කරනවා, පෙම්වතියක් උත්සාහ කරනවා. ඉතින් ඒක අපේ ජීව විද්‍යාත්මකව අපේ ඒ අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාව මත අපි කටයුතු කරනවා. ඒ ප්‍රලෝභී චිත්තය කියන්නේ පෙළඹුම් එක අපි අනිකා කෙරෙහි තියෙන නැඹුරු වීම මත අපි කටයුතු කරනවා. ඉතින් යනවා අපිට අර පෙරලා ඔහුගෙන් හෝ ඇයගෙන් පෙරලා ආදරයක් ලැබිය යුතුයි, පෙරලා සෙනෙහසක් ලැබිය යුතුයි, පෙරලා කිසියම් ආශාව සන්තර්පණය කර ගැනීම සඳහා
අනුබලයක් ලැබිය යුතුයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි අර ඔයා ඉස්සර වගේ මට ආදරේ නැහැ, ඔයා මෙහෙමයි කියලා අපි කියන්නේ ඒකනේ. එහෙම නැත්නම් අපි පොඩි සිත් රිදුමක් ඇති වුණත් අපි ඒකෙන් ලොකු පීඩාවක්, කම්පනයක්, මානසික ආතතියක් ලබන්නේ ඒ හේතුව නිසානේ. ඒ අර අනිකා දිනා ගැනීම, අනිකා අයිති කර ගැනීම, අනිකා කරෙහි තියෙන දැඩි ලෝභය, දැඩි ආශාව නිසා. ඔක තමයි තත්ත්වය. හැබැයි මම හිතන්නේ සම්පත් අද මේ වෙනකොට අපි මේ ආදරය, ප්‍රේමය පිළිබඳ ස්ත්‍රී පුරුෂයන් අතර තියෙන මේ බන්ධනය ඉතාම වැදගත් දෙයක් ජීවිතයට. හැබැයි කාලයක් ගත වෙනකොට දැන් මගේ මම මේ කියන්නේ හුඟක් කියලා මගේ අත්දැකීම් ඔස්සේ ආදරයට එහා ගිය තවත් වටිනා දේවල් තියෙනවා. හරි. ආදරයත් වටිනවා තමයි. නමුත් අපිට නොලැබෙනම දේ ඊට වඩා වටින්න පුළුවන්. හරි. දැන් මට හිතෙනවා මේ ලෝකේ කෘතඥතාව කියන එක, කෙලෙහි ගුණය කියන එක ඒක අන් සියල්ලට වඩා වටිනවයි කියලා. හේතු තමයි ඒක නොලැබීම. ඒක ලැබෙන්නේ නැහැ. දැන් ඒතර කලගුණ වුණත් අපි අර අපේක්ෂාවක් තියෙනනේ. මම මේ මේසා විශාල දෙයක් මම කරලා ඒක වචනයකින්වත් මට කෘතගුණයක් නැහැ. පැහැදිලි කියලා. ඒතර ඒක හරි කම්පනයක්. මොකද අපි යමක් කරන්නේ සත්භාවයෙන්, අපිට යමක් ලැබෙන නිසා නෙවෙයි. අපි යම් කිසි විදිහක ශිෂ්‍යයෙකුට, එහෙම නැත්නම් අපේ හිතවතෙකුට අපි යමක් කරන්නේ ඒ බැඳීම, ඒ මානව සම්බන්ධතාව නිසා. ඒ අවස්ථාව අනුව අපි හිතමු යම් කිසි විදිහකට ඉගෙන ගන්න සාල විදිහට උපකාර කරනවා, මිල මුදලින් උපකාර කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ තියෙන දේවල් පැත්තක තියලා අපි කාලය නාස්ති කරනවා වෙන්න පුළුවන්. දැන් අපේ යම් කිසි මානව සම්බන්ධතාවක් තියෙන නිසා අපි කාලය, ධනය, ශ්‍රමය වැය කරලා එයට උපකාර කරනවා වෙන්න පුළුවන්. රෝගී තත්ත්වයක් තුළ ඉතාම අපි අපේ දේවල් ගැන හිතන්නේ නැතුව අපි මුළු මහත් කාලයම තව කෙනෙක් වෙනුවෙන් වැය කරනවා වෙන්න පුළුවන්. අපිට ප්‍රතිලාභයක් නැහැ. හැබැයි අවසානයේදී අනේ මේ මනුස්සයා මට මේ සියලු දේවල් කළා නේද කියන දේ එහෙමවත් නොලැබුණොත් අර සියල්ලටම වඩා අර කඩා වැටීම බලගත්. දැන් අපි හිතමු විශේෂයෙන් ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට ශාස්ත්‍ර ඥානය ලබා දීම වගේම ඒ සියලු දෙනාට අවශ්‍ය මාර්ගෝපදේශ සම්පාදනය කළා යා යුතු මාර්ගය කියලා දීලා සියලු අප උපකාර කරලා වෘත්තීය ජීවිතයේ සියලු දේවල් ළඟා කර දීලා එහෙම කරපුවාම එක මොහොතක් එන්න පුළුවන් අර සියල්ලම එක ක්ෂණයකින් දාලා අලුවෙලා යන්න පුළුවන්. එතකොට අර ඒ උදව් උපකාර කරපු සියලු ආකාරයේ මං අංපෙත් විවෘත කරලා දුන්නු, ඒ තමන්ගේ වෘත්තීය දියුණුවට ඒ සියලු අවකාශ විවෘත කරපු ඒ ගුරුවරයාට විශාල කම්පනයක් ඇති වෙනවා. මහචරතුමනි, මේ හිලඟ අදියරට යන්නේ දැන් මේක මේ අපි සාමාන්‍යයෙන් තරුණ ප්‍රජාව අතර තියෙන ප්‍රශ්නයක් තමයි මම ඔබතුමාගෙන් අහන්නේ. දැන් ඔබතුමා කිව්වා ආදරය කියන එක දැන් අපි තියෙන්නේ මේ අයිති කර ගැනීම කියන තත්ත්වයක් එක්ක. දැන් අපි දකින දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි තරුණ ළමයි එක්ක වැඩ කරනකොට මහචරතුමනි දකිනවා තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධ ඇති වෙනවා. ඇති වුණ ගමන් ඊළඟට වෙන අදියර තමයි පෙම්වතා විසින්, එහෙමනම් පෙම්වතියට, එහෙමනම් පෙම්වතිය විසින් පෙම්වතාට යම් යම් සීමා කිරීම පනවනවා. අපි මේක දෛනික ජීවිතේ ඕනේ තරම් දකිනවා. දැන් පෙම්වතා පෙම්වතියට කියනවා ඔයා මේ ඇඳුම අඳින්න බෑ, මේ පුජ්‍යලෝ ආශ්‍රය කරන්න බෑ, මේ ගමන බිමන ඔබ යන්න බෑ, මේ විදිහට ඔයාලට සමාජ මාධ්‍යයන් භාවිත කරන්න බෑ, මේ වගේ සීමා කිරීම අපි අනන්තවත් දකිනවා මේ තරුණ ප්‍රජාව ඇතුලේ. මෙන්න මේ පිළිබඳව මොකද්ද ඔබතුමාගේ අදහස සහ කියවීම? එහෙම වෙන්නේ ඇයි? දැන් ඉස්සර අර මුල්ම කාලේ හරිද, තරු අත්තකුරින් ලියා එවමි ඔබට පෙම්පත, ඔබේ සෙවන පමණ මෙහි පිට ඇති එකම සම්පත කියලා අපි ලිව්වේ ලිව්. මම මේ කියන්නේ අවුරුදු 30කට 40කට උඩදී. පෙම්හසුන්. පෙම්හසුන් අපි ලියලා තියෙනවා. හරිද?
දැන් කවුද පෙම් හසුල්ලියන්නේ? කවුරුත් පෙම් හසුල්ලියන්නේ. ඒ වෙනුවට ඔය දැන් කොහෙද ඉන්නේ? මං ඉන්නේ මහරග. මහරග කොයි හරියද? දැන් අපිට ඊට වඩා මේ ජංගම දුරකථනය සහ අපිට විවෘත වෙලා තියෙන මේ නව මාධ්‍ය සංස්කෘතිය තුළ අපේ සියලු මානව සම්බන්ධතා විපරීත වෙලා තියෙන්නේ. විවාහ සංස්ථා බිඳ වැටෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. එකිනෙකා කෙරෙහි තියෙන අවිශ්වාසය සැකය වැඩි වෙනවා. මේ සියලු දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? දැන් අපි මේ සියල්ලටම හේතුව, මූලිකම හේතුව මොකන්ද? හේතුව තමයි අර මම කලින් කියපු කාරණේ. ඒ කියන්නේ තමාට අයත් කියන කාරණේ. හරිද? දැන් ඔය නීති රීති දානව නම් දාන්න පුළුවන් තමන්ගේ කෙනෙකුටනේ, තමන්ට අයිති දෙයකටනේ, අයිති වස්තු. දැන් මට පුළුවන්ද පාර යන ගෑනු ළමයෙකුට මේ කඳින්න එපයි කියලා කියන්න? බෑ. මෙහෙ යන්න එපා. ඔයා මේ අහවල් ආශ්‍රය කරන්න එපා. අහවල් ගමන යන්න එපා. එහෙම කියලා කියන්න බෑ. තව මං ඇසුරු කරන කාන්තාවකට මට කියන්න පුළුවන් වෙන්නේ ඒ සම්බන්ධතාවේ ප්‍රමාණය මත. හැබැයි අපිට කියන්න අපිට පුළුවන් නම් නෑ, කමක් නෑ, වාගේගේ ඒ ගමන යන්න. නැත්නම් වා කැමති ඇඳුමක් අඳින්න. අපිට ඇඳුමක් අඳින්න තියෙන නිදහස, ගමන බිමනක් යන්න තියෙන නිදහස, එහෙම නැත්නම් අපි කැමති චිත්‍රපටයක් නාට්‍යයක් බලන්න තියෙන නිදහස, මිතුරෙක් මිතුරියක් ඇසුරු කරන්න තියෙන නිදහස. දැන් මේ සියල්ලටම අවහිර කළොත් ඉතා ඉක්මනින් ඒ සම්බන්ධතා නැති වෙලා බිඳ වැටලා යන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ කාලයක. හරිද? එතකොට අපි මේ නිදහසේ සීමාව කොතනද කියන එක. හරිද? දැන් නිදහස කියන එකත් හරි පුද්ගල බද්ධයිනේ. දැන් ඔයා අපේක්ෂා කරන නිදහස සහ මා අපේක්ෂා කරන නිදහස, තවත් කෙනෙක් අපේක්ෂා කරන නිදහස, ඒක පුද්ගල බද්ධයි. සමහර අයට තාම සීමා රහිත නිදහසක් අවශ්‍ය වෙන්න පුළුවන්. එයා කැමති තැනක යන්න, කැමති විදිහට හැසිරෙන්න, සාද සංවලට සම්බන්ධ වෙන්න, රාත්‍රී සමාජ ශාලාවලට නොයෙක් දේවල් තියෙන්න පුළුවන්. ඒ එකිනෙකාගේ ආශාව මත. හැබැයි ඒක තව කෙනෙකුට ඍදුමක්, වේදනාවක්, පීඩනයක් බවට පත් වෙන මොහොතේදී අපි කටයුතු කරන්නේ අපිට සම්බන්ධතාව රැකගන්නවද, එහෙම නැත්නම් අපේ නිදහස ඊට වැඩි වටිනවද කියන එක. හරිද? ඉතින් ඔය අතර දෝලණය වෙමින් තමයි මිනිස්සු විවාහ සංස්ථා පවත්වාගෙන යන්නේ, මානව සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන්නේ. ඉතින් හැමතිස්සෙම අපි කල්පනා කරන්න ඕනේ අපිට අයිති නම් තමයි අපි හිම හිතන්නේ. හරිද? ඉතින් මේ අයිතිය අත්හැරීම කියන එක ලේසි නෑ මිනිස්සුන්ට. මොකද මානසිකව අපි බැඳිලා නින්නේ. අපේ මේ කෙනෙකුට තියෙන ඇලීම මත. ඉතින් ඇලුනහම අපි හිතන මගේ, එයා මගේ, එයා මට අයිති. ඒතකොට මට පුළුවන් මම අකමැති දේවල් එයා කරන්න හොඳනේ කියන ඒ අදහස තමයි අපි තුල තියෙන්නේ. හරිද? ඉතින් ඒ ඔස්සේ තමයි අපි ඔය යම් යම් සීමා බන්ධන අනේකාට ඉදිරිපත් කරන්නේ. ඒතකොට ඒ තමන්ගේ සතුට වෙනුවෙන්. හරිද? හැබැයි අපි හිතුවොත් එහෙම නෑ, මගේ සතුට එයාගේ සතුට නෙමෙයි, එයාට කැමති විදිහට ජීවත් වෙන්න දෙන්න ඕනේ කියලා, ඒක වෙනයි. හැබැයි ඒ නිදහස හෝ ඒ විවෘත වෙච්ච ගමන් මාර්ගයේ කොච්චර දුර යන්න පුළුවන්ද කියන එකත් අපි දැනගන්න ඕනේ. දැන් බිරිඳකට නෑ කමන්නේ, ඔයා ඕන තැනක යන්න, මං ඔයාව සැක කරන්නේ නෑ, මං ඔයාව අවිශ්වාස කරන්නේ නෑ. ඒ වගේම බිරිඳක් හිතුවත් නෑ, ප්‍රශ්නයක් නෑ, ඔයා ඕන තැනක යන්න. ඒ තරම් පරමාදර්ශී නිදහසක් භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා නම් ඒගොල්ලෝ යම් ඉහළ මානසික තත්වයක් තුළ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මනුෂ්‍ය සම්බන්ධතා, මානව සම්බන්ධතා කියන ඒවා එහෙම නෙමෙයි. අපි කොතනක හෝ ගිහිල්ලා පටලැවිලි ඇති වෙන්න පුළුවන්. ඇලුම් බැඳුම් ඇති වෙන්න පුළුවන්. ආකර්ෂණය, අන්‍යෝන්‍ය ආකර්ෂණය, ස්ත්‍රී පුරුෂ අතර කොයි පරිස්ථිතියක වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක matter of circumstance. ඒ කියන්නේ අවස්ථාව විසින් ඒවා නිර්මාණය වෙන්න පුළුවන්.
ඒ නිසා අපි තමයි තීරණය කරන්නේ අපි කරන්නේ කුමක්ද නොකරන්නේ කුමක්ද. මාචාර්යතුමනි, දැන් අපි දකින දෙයක් තමයි මේ ආදරය සහ විරහව. අපි කියන්නේ විප්‍රයෝගය කියන එක. අපි සාහිත්‍ය පිළිබඳව කතා කරොත් අපි ටෙලි නාට්‍ය, ඒ වගේම චිත්‍රපට, ඊළඟට ගත්තොත් නවකතා, විශේෂයෙන්ම දැන් ඔබතුමා බොහෝම සම්බන්ධතාවයක් දක්වනවා ගීත ශිෂ්‍යයට. මේ හැම එකම අපි දකින්නේ උත්කර්ෂවත් කරන්න මේ විප්‍රයෝගය කියන එක. ගොඩාක් නිර්මාණ බිහි වෙන්නේ මේකත් එක්ක. දැන් ඔබතුමාගේ අත්දැකීම් එක්කම මේක මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් මේක මේ ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ඇයි? මේ ආදරය කියන එක සුන්දරයි, ඒක තමයි විඳින්න ඕනේ. හැබැයි විප්‍රයෝගය කියන එක මේ තරමට උත්කර්ෂයට නංවන්නේ කොහොමද සාහිත්‍ය නිර්මාණය තුළ මේ දකින්න සමාජය තත්ත්වය? මොකද ඒක ඒක අතිශය ප්‍රබල හැඟීමක්නේ. ඒ කියන්නේ ඒක ඒකේ කම්පන ඉතා විශාලයි. හරිද? දැන් තමන් ආදරය කරන කෙනා දාලා ගියාට පස්සේ ඒසා දුකක් ඒසා ගින්නක් තවත් නැහැ. සමහර විට ඇත්තටම කියනවනම් අපි හිතමු දැන් අද ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටුණා. මේක මත්තෙම හැපෙන පෙම්වතා හිතනවා දැන් මගේ සියල්ලම අවසානයි, ජීවිතේ ඉවරයි, මම ආයේ මේක මගේ මරණයමයි, මේසා දරුණු වියෝවක් මට තවත් නැහැ, මම නැවත ඇය දෙස කිසිදු ආකාරයක හඹායාමක් නැහැ, මෙතනින් මේ සියල්ල ඉවරයි කියලා එහෙම හිතාගෙන නින්දට ගියයි කියන්නේ නින්ද යන්නෙත් නෑ. හෙට පෙම්බතිය කිසිම ප්‍රශ්නයක් නැතුව වෙල කතා කරන්න පුළුවන්. හරිද? ඒ තමයි මේ මිනිස්සුන්ගේ මේ හරි ලහු පරිවර්තනීයයි. ඒ කියන්නේ ඉතා ඉක්මනින් වෙනස් වන සුළුයි. ක්ෂණ භංගුරයි, බිඳ වැටෙන සුළුයි. මේක තමයි මනුෂ්‍ය සම්බන්ධතාවල ස්වභාවය. ඉතින් අපි අර විප්‍රයෝගය කියන එක ඇත්තටම අපිට දරාගන්න බැරි වේදනාව. මොකද වෙන්වි ප්‍රිය, මොකද තමන් ප්‍රිය කරන තැනැත්තා හෝ තැනැත්තියනේ. තර තමන්ගේ ප්‍රියතමයන්ගෙන් වෙන්වීම කියන එක අතිශය වේදනාකාරී. තැන්දව දැන් ගුවන් තොටුපළ කර ගිහිල්ලා අවුරුද්දකට දෙහිකට රට යනවා කියනකොට අපි කොච්චර අඬනවද? ඒ වියෝගය දරා ගන්න බෑ. හරිද? ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවක්, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවක් බිඳ වැටෙනවා කියන එක, විශේෂයෙන් විවාහ සම්බන්ධතාවක් බිඳ වැටෙනවා කියන එක. එකට වාසය කරපු එක කුටුම්භයක් ඇතුළේ එකට එක බත එක මේ බෙදාගෙන කාපු මේක ලේසි නෑ. මේ බිඳ වැටීමක් කියන්නේ හරි අමාරුයි. ඒ නිසා අර සාහිත්‍ය කලා ආදීෙහි හැම විටම මේ කම්පණය තමයි නිරූපණය වෙන්නේ. හරිද? විප්‍රලම්භය තමයි වැඩිපුර නිරූපණය වෙන්නේ. අපේ ගීත වංශයම අරගෙන බැලුවොත් වැඩිම සංඛ්‍යාවක් ප්‍රේම ගීත, එයිනුත් වැඩිම සංඛ්‍යාවක් විරහ ගීත. හරිද? ඒක විවිධාකාර විවිධාකාර පරයාලෝක ඔස්සේ මේ වෙන්වීම විවරණය වෙලා තියෙනවා. හරි. එතකොට ඒ වෙන්වීම කියන එක අපිට දරා ගැනීමට ඇති නොහැකියාවම තමයි අර විප්‍රලම්භ ශෘංගාරය පිළිබඳ කාව්‍ය ගීත නාට්‍ය මෙව බිහි වෙන්න හේතු. අතිරේක ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබතුමාගේ ගීත රසක් අපි රස විඳිනවා. ඒ වැදුලිත් ඒ විරහව තියෙනවා. ඒ කියන්නේ මේ අත්දැකීම් එකතු කරලාද මේ නිර්මාණය කරන්නේ? ඔව්, මෙහෙමයි. දැන් නිර්මාණ බිහි වෙන්නේ අත්දැකීම් එක තමයි. ඒ කියන්නේ නිර්මාණයක් බිහි වෙන්න හේතුව තමයි කිසියම් වේදිතයක්, කිසියම් අනුභූතියක් ප්‍රකාශයට පත් කරන්න තියෙන උමනාව. හරිද? එතකොට ඒක අපිට කියන්න බෑ මම මේ ගීතේ ලිව්වේ අහවලාට, මේ ගීතේ මේ කවිය ලිව්වේ අහවලාට කියලා කියන්න බෑ. සමහර වෙලාවට ඇත්තටම එහෙම අපිට ඇහුවට දෙන උත්තරේකුත් නැහැ. මොකද එකම නිර්මාණයක් ඇතුලේ විවිධ අත්දැකීම් පිළිබඳ මුසුවක් තියෙන පුළුවන්. විවිධ චරිත ඉන්න පුළුවන්. ඒ නිර්මාණයක් බිහි කරන අවස්ථාවේදී සමහරලාට ගීත රචකයාට, කවියාට, සාහිත්‍යකරුවට හිතෙනවා මට මේ අත්දැකීම තමයි මම මේ ලියන්නේ කියලා. හැබැයි එළ ඒක හුදු වார்த்தාවක් නෙමෙයි. ඒ කියන්නේ අපේ ජීවන අත්දැකීම් පිළිබඳවම වார்த்தාවක් නෙමෙයි. අපිට නොඑක ආකාරයෙන් අත්දැකීම් එකතු වෙනවා. ඒවයේ කිසියම් කලාත්මක නිර්මාණාත්මක ප්‍රකාශනයක් තමයි කලාකෘතියක් කියලා කියන්නේ. ගීතයක් කියලා කියන්නේ. ඉතින් ඒතකොට දැන් මම ගීතයක් ලියලා මම අපි ඔබ කියන දේ එලෙසින්ම පිළිගන්නකෝ. මේ මගේ අත්දැකීමක්මයි මම ලිව්වේ කියලා. ඒක නිර්මාණයක් බවට පත් වෙනවා. පරිසමාප්ත ගීතයක් බවට පත් වෙනකොට සංගීතඥයෙක් ඉන්න පුළුවන්. සංගීතඥයා ඒකට නිර්මාණය කරන තනුව ඔහුගේ සංගීතමය අභිව්‍යක්තිය, සංගීතමය ප්‍රකාශන.
ඔහුගේ ආදරය පිළිබඳව නැත්තං විප්‍රයෝගය පිළිබඳව ඔහුගේ තියෙන අත්දැකීම තමයි ඊළඟට ඒ නිර්මාණයට එන්නේ. ගායනය කියන්නේ භව ප්‍රකාශනයක්, හැඟීම් ගායනයක්. ගායිකාව හෝ ගායකයා ඒක ගායනා කරන්නේ තමන්ගේ අත්දැකීම බවට පත් කර නැත්තං තමන්ගේ භව ප්‍රකාශනයකට. ඒ නිසා ඒක තුළ ඒ සියලු දේවල් සංයුක්ත වෙන්න පුළුවන්. වාචතුමනි, ජීවිතයේ පරිපූර්ණත්වයට ළඟා වෙන්න ජීවිතයේ සෞන්දර්යාත්මක බව බින්දින් ඇත්තටම ආදරේ කියන එක වැදගත්. ඔව්. ඒකට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්. ඇත්තටම ජීවිතය කියන එක සෞන්දර්යෙන් පිරෙන්නේ. අපිට ජීවිතය විඳින්න පුළුවන් වෙන්නේ. අපිට තියෙන මානව සම්බන්ධතා නිසා. අපිට තියෙන ඒ මානව සම්බන්ධතා එක්කම තමයි අපිට හෙට දවසට මුහුණ දෙන්න අපිට ශක්තියක් ලැබෙන්නේ. අපි සම්පූර්ණ කාත් කවුරුත් නැති හුදකලා වාසී ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණොත් ඒක තුළ තියෙන ඛේදය, ඒක තුළ තියෙන අපහසුව, ඒක තුළ තියෙන දුක ඉතාම වරපතලයි. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ තනිකම හුදකලාව, තනියම ජීවත්වීම, හවුහරණක් නැතිකම, ඒක හරිම අමාරුයි. හැබැයි අපිට යම් කිසි කෙනෙක් අපි මේ අහස යට අපිට කවුරු හරි ඉන්නවයි කියලා අපිට දැනුණා. ඒකට අපි කියනවා sense of belonging. ඒ කියන්නේ මං අයිති කාට හරි කියලා. මෙන්න මේ sense of belonging අපිට තියෙන්න ඕන. ඒක තුල අපි යම් කිසි ජීවිතේට අවශ්‍ය යම් ජවයක් ලබා ගන්නවා. යම් අර්ථයක් සම්පාදනය කරගන්නවා. හෙට දවසට මූණ දෙන්න යම් කිසි මෙහෙයුමක් අපිට ලැබෙනවා, ප්‍රලෝභනයක් අපිට ලැබෙනවා. තව කෙනෙක් අපිට ආදරය කරනවා බලන්න අපි ආසයි. දැන් අපි උදාහරණයක් කරට ගියොත් තමන් ආදරය කරන පෙම්වතිය සමහරලාට දැන් නවීන ලෝකේ අපි මේ ජංගම දුරකථනයේ තිරයේ දෙස මෙහෙම බලන් ඉන්නවා. මෙයා කොයි වෙලාවෙද මට ටෙක්ස්ට් එකක් කියවන්නේ, කොයි වෙලාවෙද මට කෝල් කරන්නේ, කොහොමද ඇයි මට කෝල් කරේ නැත්තේ ආදී වශයෙන් මේ හිත මේ ගත කරන කාලේ මේක නිෂ්ප්‍රයෝජන වෙන්න පුළුවන්. සමහරවිට මේක හොඳ නැති වෙන්න පුළුවන්. මොකද අපි ඒ තරමට බැඳිලා ඇලිලා හැබැයි ඇයි අපි ඒකෙන් යම් කිසි දෙයක් ජීවිතේට ඒ ජවයක් එකතු කරගන්නවා. අපිට අපේ ජීවිතය සෞන්දර්යෙන් පිරෙන්නේ ඒ ආදරය නිසා. අපේ ජීවිතේට යම් චමත්කාරයක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. බලාපොරොත්තු කියනේවත් ඉටු කර ගැනීම දක්වා තමයි ඒ සතුට තියෙන්නේ. අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම දක්වා අපි ඒක ඒ මුදුන්පත් කර ගැනීම දක්වාම අපි ඒ අරගලේ යනවා. හැබැයි ඒකත් මුදුන්පත් වුණාට පස්සේ අර තිබුණු ජවය, අර තිබුණු ඒ දේවල් නැති වෙලා වියකිලා හීන වෙලා යන්න පුළුවන්. දැන් සමහර කියනවනේ විවාහයෙන් පස්සේ බොහොම දැන් නිකන් නිශ්චල ජලාශයක් වගේ දැන් ජීවිතය කියලා. ඉතින් අර කලින් තිබිච්ච මොකද ඒ පැතුම් මිටු කර ඉටු වෙලානේ. එතකොට ඒ තවත් අපි ඊට පස්සේ තවත් පැතුමක්, තවත් යම්කිසි ජීවන අපේක්ෂාවක් ඇති කරගන්නවා. මම හිතන්නේ මිනිස්සුන්ට ජීවන ඒ කියන්නේ පරමාර්ථයක්, ප්‍රණිධානයක්, ඒ කියන්නේ තමන්ගේ සිත පිහිටුවා ගන්න යම් දෙයක් තියෙන්න ඕනේ. මේ ප්‍රණිධානය සඵල කරගන්න අපි යම් උත්සාහයක් දරනවා. දැන් අපි හිතමු මම කලාකාරයෙක් වෙනවා කියලා හිතුවොත්, එහෙම නැත්නම් ලේඛකයෙක් වෙනවා කියලා හිතුවොත්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙනවා කියලා අපි ඒක අපි යම් කිසි පරමාර්ථයක් සාක්ෂාත් කරගන්න අපි හිතන හිතුවිල්ල ඒ ඔස්සේ තමයි අපි යන්නේ. ඒ නිසා මේ ප්‍රණිධානය සඵල කර ගැනීම දක්වා අපි අරගලයේ යෙදෙනවා. ඒ වෙහෙස මාංශي අපි ගන්නවා. අපි අද හර්ථ වැඩසටහනින් සාකච්ඡා කළේ ආදරය ජීවිතය පිළිබඳව. ඊටම පුළුල් වශයෙන් අපේ මහාචාර්යතුමන් මේ ආදරය කියන කාරණාව පිළිබඳ නිර්වචනය කරා, සහ මානව අවශ්‍යතාවයන් පිළිබඳව, සහ ඇත්තටම ආදරය කියන එක කොයි ආකාරයකටද අපි තේරුම් අරගෙන තියෙන්නේ, ඊට වඩා හැඟීම් තියෙනවද කියන කාරණාව පිළිබඳ ඉතා ගැඹුරින් අපේ ආචාර්යතුමන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරා. අපි සූදානම් වෙනවා මේ මාතෘකාවම අපි ඉදිරියේදීත් යලිත් ඔබත් එක්ක සාකච්ඡා කරන්න වෙනත් දිශානතියකින්. අපිට ගොඩක් දේවල් මේ ආදරය කියන මාතෘකාවත් එක්ක කතා කරන්න තියෙනවා. ඉතින්
අද අපේ කාලේ නිමාවන නිසා අපි අදර්ථ වැඩසටහන අවසන් කරනවා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා අපේ අර්ථ වැඩසටහන සමග දිගින් දිගටම ව්‍යාපාරෝපහාය නාලිකාව හරහා රැඳී සිටින්නට මේ වගේ මාතෘකා ගණනාවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපේ ආරාධනාව පිළි අරගෙන ව්‍යාපාර මෙදිරියට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් මහතාට අපි ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති මහාචාර්යතුමනි. එහෙමනම් අපි නැවතත් මේ වගේ අර්ථ වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගැනීම සටහන් කරනවා. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. අයිබෝන්.